පුතේ සිරිදනම සාදරයෙන් පිළිගන්නවා ගණිතය විද්‍යාලිකාවට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ ආලෝකයේ පාඩම යටතේ තියෙන මිනිස් ඇස කියන කොටස යටතේ කතා කරන පළවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ PDF link එක තියෙනවා. ප්‍රශ්න ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන කරන්න කරලා බලන්න කොච්චර දුරට ඔබගේ පිළිතුරු සාර්ථකයිද කියන එක වීඩියෝ එකත් එක්ක. ඒ වගේම තවත් channel එක subscribe කරපු නැති අය subscribe කරන්න. ඉස්සරහින් තියෙන bell icon එකත් click කරන්න පුළුවන් හැම වෙලෙම උත්සාහ කරන්න ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් ගේන්න මේ දවස්වල තියෙන තත්ත්වයන් මත සමහර වෙලාවට දිගටම වීඩියෝ කරගෙන යන්නේ අපහසුතාවයක් තියෙනවා හරි කමක් නැහැ අපි වීඩියෝ එකට යමු පළවෙනි ප්‍රශ්නය මිනිසෙකුට මීටර කීපයකට වඩා දුර පැහැදිලිව නොපෙනේ ඔහු පෙලෙන්නේ මීටර් කීපයකට වඩා දුර පේන්නේ නැහැ කියලා කියන්නේ යාට දුර නොපෙනීමේ දෝෂය කියන්නේ ළඟ පෙනීමේ දෝෂය අවිතරු දෘෂ්ටිකත්වයෙන් තමයි පෙළෙන්නේ. ඒ නිසා පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු අංක 1 වැඩි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. ඊළඟ දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය කියනවා මිනිසෙකුට සියැසේ සිට සෙන්ටිමීටර් 60ක් 500ක් අතර පරාසය තුල පිහිටි වස්තුන් පැහැදිලිව දැකගත හැකිය. ඔහුගේ විතුර ලක්ෂය අනන්තය වෙනසේ සකස් කිරීමට පැළඳිය යුතු උපස් නියොල සමන්විත විය යුතු වන්නේ. එතකොට අපෙන් එයාට දූරදෘෂ්ටිකත්වය සහ විතුරු දෘෂ්ටිකත්වය කියන දෙකම තියෙනවා. හැබැයි දූරදෘෂ්ටිකත්වය ගැන අපෙන් අහන්නේ නැහැ. ඒ කියන්නේ ළඟ නොපෙනීමේ දෝෂය ගැන අපෙන් අහන්නේ නැහැ. දුර නොපෙනීමේ දෝෂය ගැන තමයි අපෙන් අහන්නේ. එයාට පේන ළඟ දුරම තැන තියෙන්නේ සෙන්ටිමීටර් 500ක් දුරින්. ඒ සෙන්ටිමීටර් 500ක් දුරින් තියෙන දුරම ලක්ෂය අපි ගණන් ඕන අනන්තය දක්වා. අපි දන්නවා අනන්තයේ තියෙන වස්තුවක් සෙන්ටිමීටර් 500ට ගේන්න නම් නාවිදුර 500ක් වෙන උත්තර කාචයක් ඕනේ. දැන් සෙන්ටිමීටර් 500ක තියෙන වස්තුවක් අනන්තයේ තියෙන වස්තුවක් සෙන්ටිමීටර් 500ට ගෙනල්ලා දුන්නොත් විතරයි මෙයාට පේන්නේ. ඒ කියන්නේ අනන්තයේ තියෙන වස්තුවක් සෙන්ටිමීටර් 500ට ගේන්න අපි පාවිච්චි කරන්න ඕන කාචය තමයි උතන්දී අහන්නේ. එතකොට අනිවාර්යෙන් අවිතර සෙන්ටිමීටර් 500යි. අපි මතක තියාගන්න ඕන අවිතර දෘෂ්ටිකත්වයේදී අවතර කාච පාවිච්චි කරනවා දුර දෘෂ්ටිකත්වයේදී උත්තර කාච පාවිච්චි කරනවා මතක තියාගන්න ලේසි අවිතර දෘෂ්ටිකත්වයේදී අවතර කාච. එහෙනම් එතෙන්දී සෙන්ටිමීටර් අනන්තේ පේන්නේ නැහැ කියලා කියන්නේ දුර පේන්නේ නැහැ. දුර පේන්නේ නැහැ කියන්නේ ළඟ පේනවා. අවිතර දෘෂ්ටිකත්වය තමයි අපෙන් අහන දෝෂය. එතකොට අවිතර දෘෂ්ටිකත්වයට අවතර කාචයක් පළඳින්න ඕන අවතර කාචයක් කියන්නේ අපසාරී කාචයක්. ඒ නිසා හතරවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නයට. තුන්වෙනි ප්‍රශ්නය උඩුකුරු වස්තුවක් නිසා ඇසේ දෘෂ්ටි විකාණය මත පැහැදිලි ප්‍රතිබිම්බයක් තැනෙන පැහැදිලි ප්‍රතිබිම්බයේ ස්වභාවය ගැන අහනවා. උඩුකුරු වස්තුවක් නිසා තැනෙන ප්‍රතිබිම්බය කියනකොට අපේ ඇහි තියෙන උත්තර කාචය එතකොට මේ ආකාරයේ වස්තුවක ප්‍රතිබිම්බය තැනෙන්නේ ඔන්න ඔය විදිහට. එතකොට මේක යටිකුරු ප්‍රතිබිම්බයක් යටිකුරුයි ඊළඟට දෘෂ්ටි විද්‍යාවේ මත හැදෙන්නේ ඒ වගේම කුඩා ප්‍රතිබිම්බයක් වස්තුවට වඩා කුඩා ප්‍රතිබිම්බයක්. ඒ නිසා ඒ වගේම තාත්වික තිරයකට ගන්න පුළුවන් කියලා කියන්නේ තාත්වික ප්‍රතිබිම්බයක්. ආන්ගේරන් ඔය ලක්ෂණ ටික තමයි තියෙන්න ඕන. තාත්තික යටිකුරු ප්‍රමාණයෙන් කුඩා ප්‍රතිබිම්බයක් ඒ නිසා අපි ප්‍රශ්න අංක 3ට පිළිතුරු අංක 1 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නය කියන්නේ යම් දෘෂ්ටි දෝෂයකින් පෙළෙන තැනැත්තෙකු ජලය තුලදී පැහැදිලි ප්‍රතිබිම්බ දැකගත හැකිය. ඔහු පෙළෙනු ඇත්තේ. අපි දන්නවා සාමාන්‍ය උත්තර කාචයක් වාතයේදී උත්තර කාචයක් විදිහට හැසිරුණාට ජලය තුලදී අවතල කාචයක් විදිහට හැසිරෙන්නේ. ඒ කියන්නේ කාච ද්‍රව්‍යයේ වර්තනාංකයට වඩා වැඩි වර්තනාංකයක් තියෙන අවට මාධ්‍යයක් තුලදී කාචයේ වර්ගය මාරු වෙලා හැසිරෙන්නේ. ඒ වගේම තත්ත්වයක් උතන්දී අපිට හිතන්න පුළුවන් උත්තර කාචයක් අපේ ඇහිේ තියෙන්නේ. ඔය දෘෂ්ටි දෝෂයෙන් පෙළෙන පුද්ගලයාගේ ඇහිේ තියෙන උත්තර කාචය ජලය ඇතුලේදී අවතල කාචයක් විදියටම හැසිරෙනවා කියන එක නෙවෙයි මම කියන්නේ. අවතල කාචයකට ආසන්න වෙනවා. ඒ කියන්නේ හරියට නිකන් අවතල කාචයක් තියෙන උපැස් පැලඳුවා වගේ. මොකද අපි දන්නවා අවතල කාචයක් තියෙන උපැස් පැලඳුවාට අපේ ඇහැ හැසිරෙන්නේ සම්ප්‍රයුක්තය. කියන්නේ අවතල කාච සහිත උපැස් සහ අපේ ඇහැේ තියෙන උත්තර කාචය කියන දෙකේ සංයුක්ත කාචය උත්තර කාචයක් විදිහට හැසිරෙන්නේ. අංගයේ විදිහට අවතල කාචයක් පැලඳුවා වගේ තත්ත්වයක් තමයි උතන් දිජලය ඇතුළට බැස්සාම ඇති වෙන්නේ.
එනිසා අවතල කාච බවති පළදීන්නේ අවිතර දෘෂ්ටිකත්වයට පිළිමක් විදිහට අවිතර දෘෂ්ටිකත්වයේ කියලා කියන්නේ පළවෙනි පිළිතුර ගන්න පුළුවන් නිවැරදි පිළිතුර විදිහට ඊළඟට පස්වෙනි ප්‍රශ්නය මිනිසෙකුට තමාගේ ඇස්වල සිට මීටර් 0.75 සහ 1.8 අතර දුරක පවතින වස්තු පමණක් පෙනේ ඈත වස්තුන් පැහැදිලිව බලා ගැනීම සඳහා ඔබ භාවිතා කළ යුතු ඉතාම සුදුසු කාචය වනු වේ අනිවාර්යයෙන් මීටර 1.8 වෙන කාචයක් පාවිච්චි කරන්න ඕනේ හේතුව අනන්තයේ තියෙන වස්තු 1.8කට ගෙනත් දෙන්න ඕනේ එයාට පේන දුරම තැන තියෙන 1.8 නිසා 1.8ක් වෙන්න ඕන දුර පේන්නේ නැහැ කියලා කියන්නේ ළඟ පේනවා අවිතර දෘෂ්ටිකත්වය අවිතර දෘෂ්ටිකත්වය නම් අවතල කාචයක් පාවිච්චි කරන්නේ නැහැ නා විදුර 1.8 මීටර වන අවතල කාචයක් කියන හතරවෙනි පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ පස්වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර විදිහට හයවෙනි ප්‍රශ්නය හැවින් ප්‍රශ්නේ කියනවා මිනිස් සැස වගේ වස්තුවක ප්‍රතිබිම්බයේ පිහිටීම දෘෂ්ටි විතානයේ මත දෘශ්‍ය වන ලෙස සකස් වන්නේ කාචයේ විස්කම්බේ වෙනස් වීමෙන් කාචයේ පිහිටීම වෙනස් වීමෙන් ඔය කතා මොනවක් නිද අපි දන්නවා ඈත තියෙන වස්තුවක් දිහා බලනකොට අපේ අක්ෂි කාචයේ උත්තර කාචයක් ඈත තියෙන වස්තුවක් දිහා බලනකොට එයාගේ වක්‍රතාවය මෙන්න මේ ආකාරයට අඩු කර වක්‍රතාවය අඩු කරගෙන එයාගේ නාභි දුර වැඩි කරනවා ළඟ තියෙන වස්තුවක් දිහා බලද්දී නාභි දුර අඩු කර ගන්නවා. එතකොට නාභි දුර වෙනස් වීමෙන් කියන පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ 6 වෙනි ප්‍රශ්නයේ පිළිතුර අංක 3 නිවැරදි පිළිතුර. 7 වෙනි ප්‍රශ්නය. කියනවා ඇසක විෂද දෘෂ්ටි ආමුද්‍ර මීටර එකක් වේ. මෙය සෙන්ටිමීටර 25 බවට වෙනස් කිරීමට අවශ්‍ය කාර්යය. ආම් විෂද දෘෂ්ටි ආමුද්‍ර කියන ළඟම බලන ස්ථානයේ මීටර එකයි. මේක සෙන්ටිමීටර 25ට වෙනස් කරන්න නම් සෙන්ටිමීටර 25ේ තියෙන වස්තුවක් වස්තු දුර සෙන්ටිමීටර 25 ප්‍රතිබිම්බයක් හදලා දෙන්න ඕන එයාට පේන ළඟම තැන මීටර 1 කියන ස්ථානයේ. තාමේනම් මේ පළඳින කාචයෙන් කරන්න ඕන ඕක. 25ේ තියෙන වස්තුව මීටර 1කට ගෙනින් දෙන්න ඕන. මොකද එයාට පේන්නේ මීටර 1. මීටර 1කට වඩා ළඟ දුර පේන්නේ නැහැ. එයාට පේන ළඟම තැනට අපිට බලන්න ඕන 25ේ තියෙන වස්තුව ගෙනින් දෙන්න ඕන. එහෙනම් 1 ඇතුළේ 1 ඇතුළේ සමානයි 1 ඇතුළේ පාවිච්චි කරන්න පුළුවන් පළඳින කාචයට. එකකට ප්‍රතිබිම්බ දුර මීටර එකයි කියන්නේ 100යි වෙන එකකට u කියලා කියන්නේ වස්තු දුර සෙන්ටිමීටර 25යි සමානයි එකකට f සාමාන්‍යයෙන් අක්ෂි දෝෂ ගැන කතා කරද්දී අපි vu වල ලකුණ ගැන වැඩි හිතන්න දෙයක් නැහැ අනිවාර්යයෙන්ම අහෙන් එළියේ තියෙන නිසා ඒවා ධන අගයන් විදිහට එන්නේ කුඩා පොදු ගුණාකාරයේ 100යි 100ට 100 එකයි වෙන 100ට 25 වතර වරක් එක හතරයි සමානයි එකකට f f සමානයි ඍණ 100 බෙදීම 3යි කියලා කියන්නේ ඍණ 33.3 සෙන්ටිමීටර කියලා එනවා. ඍණ නිසා උත්තර කාචයක් 33.3යි නාභි දුර ඒ කියන්නේ 7 වෙනි ගානට පිළිතුරු අංක 3 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. 8 වෙනි ප්‍රශ්නයේ විභාගෙදි ඕල් දීලා තියෙන්නේ හේතුව 8 වෙනි ප්‍රශ්නයේ අපෙන් ඔය කාච බලයේ ඩයොප්ටර් අගය ඍණ කියලා සලකලා තියෙනවා ඍණ කියලා දීලා තියෙනවා ගානේ කාච බලයේ ලකුණු සම්බුතේ කාච බලයට අදාළව ඍණද ධනද කියන එක අපි එළවලු සිලබස් එකේ කතා කරන්නේ නැහැ මොකද භෞතික විද්‍යාඥයෝ පාවිච්චි කරන ලකුණු සම්බුතිය නෙවෙයි අක්ෂි වෛද්‍යවරු පාවිච්චි කරන්නේ එතන යම් කිසි ගැටලුවක් තියෙන නිසා උසස් පෙළ විශේෂ නිර්දේශයේදී ලකුණු සම්බුතියේ කාච බලය ගැන කතා කරද්දී පාවිච්චි කරන්නේ නැහැ ඒ නිසා තමයි 8 වෙනි ගානට ඕල් දීලා තියෙන්නේ 9 වෙනි ගානේ කියනවා සාමාන්‍ය ඇසක කාචයේ උපරිම නාභි දුර සෙන්ටිමීටර 2.5 අවි දුර ලක්ෂයේ 25 සෙන්ටිමීටර නම් අක්ෂි කාචයේ අවම නාභි දුර ආසන්න වශයෙන්. එතකොට උපරිම නාභි දුරක් තියෙන අනන්තයේ බලද්දි අනන්තයේ ඉඳන් එන ආලෝකය මෙන්න මේ ආකාරයට අනන්තයේ ඉඳන් එන ආලෝකය සමාන්තර ආලෝකයේ එකතු වෙන්න ඕන දෘෂ්ටි විතානය මත. ඒ කියන්නේ උපරිම නාභි දුර 2.5 කියලා සෙන්ටිමීටර කියලා කියන්නේ මේ අක්ෂි කාචයේ ඉඳලා තියෙන දෘෂ්ටි විතානයට තියෙන දුර තමයි 2.5 කියලා කියන්නේ. දැන් අපෙන් අහනවා අවිදුර ලක්ෂයේ 25ක් නම් අක්ෂිකාචේ නාභිදුර අවමගේ. එහෙනම් අවම නාභිදුර තියෙන්නේ සෙන්ටිමීටර 25 බලද්දී මම පාවිච්චි කරන එකට වීරණ එකට සමානයි එකට සෙන්ටිමීටර 25 බලන අවස්ථාවේදී. එහෙනම් ප්‍රතිබිම්බ දුර 2.5ක් වෙන්න ඕන. ඒක ඍණාගයක්. ඍණ එකට වස්තු දුර කියලා කියන්නේ සෙන්ටිමීටර 25 සමානයි එකට. ඔතනින් අපිට සුළු කරන්න තියෙන්නේ 25 2.5 කුඩා පොදු ගුණාකාරය 25 25ට 2.5 වදාහරක් එක 10යි ඍණ. ඍණ 25ට 25 වෙයි 1ක් 1 සමානයි 1 ට f නාභිදුර වෙනවා ඍණ 25 වෙදීම 11යි කියලා.
25 11 වරක් 2 3 3 30 11 වරක් 2 3 8 80 11 වරක් 7 2.27 7 වින ආසන්න වශයෙන් 2.3 cm කියලා ගන්න පුළුවන්. ඔතන අපෙන් ආසන්න ගේ අහලා තියෙන නිසා 2.3 cm කියලා කියන්නේ 9 වෙනි ගැටලුවට 4 වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. ඊළඟට 10 වෙනි ගැටලුව. 10 වෙනි ගැටලුවේ කියන්නේ දුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන කෙනෙකුගේ අවිදුරු ලක්ෂයේ සෙන්ටිමීටර 25 වේ සරි සෙන්ටිමීටර 50 වේ 25 දුරකින් ඇති වස්තුවක් පහසුවෙන් නිරීක්ෂණය කිරීම සඳහා ඔහුට අවශ්‍ය ඇස් කණ්ණාඩි කාචය වෙනුවේ. ආන් එයාට පේන තැන 25 50 cm. අපි කරන්න ඕන 25 cm වල තියෙන වස්තුවක් බලන්න නම් ප්‍රතිබිම්බය හදලා දෙන්න ඕනේ එයාට පේන තැන. පළඳින කාචයෙන් කරන්නේ නම් 25 තියෙන වස්තුවක ප්‍රතිබිම්බය 50 හදලා දෙන්න. ඒ කියන්නේ පේන තැන පිළිගන්න දෙන්න. දැන් අපි පාවිච්චි කරමු එකට නිරින එකට සමානයි එකට F. එතකොට ප්‍රතිබිම්බ දුර 50යි තින වස්තු දුර 25යි සමානයි එකට F. 50යි 25යි කුඩාම පොදු ගුණාකාරය 50යි 50ට 50 වැක්කයි එකක් එක එක ඍණ 50ට 25 වැක්ක 2යි දෙවරක් එක 2යි සමානයි එකට F. F සමානයි ඍණ 50යි කියලා එනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර 50ක නාවිදුරක් තියෙන උත්තර කාචයක් පළඳින්න ඕන සෙන්ටිමීටර 50 කන අඳුරක් තියෙන උත්තර කාචයක් කියලා කියන්නේ අභිසරණ කාචයක්. ඒ නිසා තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් 10 වෙනි ප්‍රශ්නෙට. හරිද පුතේ? එහෙනම් අද MCQ 10 කතා කරලා ඉවරයි. මේ වගේම අලුත් වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට හමු වෙමු. එතකන් සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.